ආයි බුවන් අපස සාමාන්‍ය පෙළ චිත්‍ර විෂය නිර්දේශයටයත් තවත් එක ලාංකීය ශිල්පියෙක් වන ජෝර්ජ් කිට් ගැන අද අපි කතා කරමු. ආසියාවේ පිකාසෝ ලෙස හඳුන්වන ජෝර්ජ් කිට් ශිල්පියා ශ්‍රී ලංකාවේ ජීවත් වූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකි. 1901 වසරේ අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේදී සිංහලබර්ග පවුලක උපත ලැබූ ජෝර්ජ් කිට් ශිල්පියා මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර ශිල්පියෙකු වන අතර බොරැල්ලේ ගෝතමි විහාරයේ බිතුසිතුවම් නිර්මාණය කළ ශිල්පියා වශයෙන් ප්‍රසිද්ධියට පත් වී ඇත. මොහුගේ සිතුවම් නිර්මාණය සඳහා යුරෝපීය චිත්‍ර ශිල්පියෙකු පැබ්ලෝ පිකාසෝගේ සිතුවම්වල ආභාසය මෙන්ම හින්දු කලා නිර්මාණ ලාභාසියද ලැබී ඇත. ජෝර්ජ් කිට් ශිල්පියාගේ සිතුවම් නිර්මාණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනාගත හැකිය. එනම් බොරැල්ල ගෝතමි විහාරයේ නිර්මාණය කර ඇති පිත සිතුවම් සහ කැන්වසය මත තෙල් සායමින් අඳින ලද සිතුවම්. ගෝතමි විහාරයේ සිතුවම් නිර්මාණය 1939 වසරේ සිට 1940 දක්වා සිදු කර ඇති බව සඳහන් වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම සිතුවම් චිත්‍රාවලියක් ලෙස නිර්මාණය කර තිබීමයි. මහමායා දේවී දුටු සිහිනයේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා වූ සිද්ධි පෙළක් අවස්ථාවෙන් කිරීමකින් තොරව චිත්‍රාවලියක් ලෙස නිර්මාණය කර ඇත. සෙන්ටිමීටර් 192ක් පමණ උස වූ බිත්තියේ ජීවමාන ප්‍රමාණයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රාවලියේ මහමායා දේවී දුටු සිහිනය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, සරණ මංගල්‍ය, නලගණන්ගේ විකාර, සතර පෙරනිමිති ආදී බුද්ධ චරිතයට අදාළ සිතුවම් ගණනාවක් නිර්මාණය කර තිබෙනවා. ශිල්පියාටම ආවේනික රේඛා භාවිතය මෙම සිතුවම්වල හඳුනාගත හැකි විශේෂ ලක්ෂණයක්. ඍජු රේඛා, වක්‍ර රේඛා සහ කෙටි රේඛා භාවිතා කර ඇති ආකාරය දකින්න පුළුවන්. ගෝතමි විහාරයේ හමුවන සුවිශේෂ සිතුවමක් ලෙස මාර පරාජය සිතුවම දක්වන්න පුළුවන්. මෙම සිතුවම සඳහා හින්දු කලා ලක්ෂණ හා පැබ්ලෝ පිකාසෝගේ ගණිකවාදී ලක්ෂණ ආභාසය කරගෙන තිබෙනවා. ගණිකවාදී හැඩතල භාවිතා කිරීම මෙන්ම මාර සේනාවේ මුහුණු සඳහා අප්‍රිකානු වෙස්මුහුණුවල ආකෘති භාවිතා කර තිබෙනු දක්නට පුළුවන්. මාර පිරිස සඳහා දුඹුරු, අලු, කළු වැනි අඳුරු වර්ණත්, බුදුන් වහන්සේ සඳහා අඳුරු කහ සහ ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින් ත්‍රිමාණ ලක්ෂණ සහිතව වර්ණ ගන්වා තිබෙනවා. වර්ණ භාවිතය මෙන්ම රූප වටා දැකිය හැකි පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ජෝර්ජ් කිට් ශිල්පියාටම ආවේණික වූවා. ගෝතමි විහාරයේ සිතුවම් අධ්‍යයනයේදී හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණ කිහිපයක් සාකච්ඡා කරමු. සෙන්ටිමීටර් 192ක් පමණ උස වූ බිත්තියක ජීව ප්‍රමාණයෙන් නිර්මාණය කර තිබීම දැකිය හැකි. රේඛාවට මූලිකත්වය ලබා දෙමින් මෙම චිත්‍ර නිර්මාණය කර ඇත. ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය හෙවත් වියලි බදාම් මත චිත්‍ර ඇනිමේ ක්‍රමයට මෙම සිතුවම් නිර්මාණය කර ඇත. රතු, සුදු, දුඹුරු, කහ, නිල් සහ කොළ යන වර්ණ පොදු වශයෙන් භාවිතා කර ඇත. සියුම් ලෙස ත්‍රිමාණ ලක්ෂණ දැක්වීමද මෙම සිතුවම්වල දැකිය හැකි විශේෂත්වයකි. නිතැතින්ම ගලා යන ජීවමය ගුණයෙන් යුත් රේඛාවෙන් රූපවල පිරුණු බව මනාව ඉස්මතු කර තිබීමද විශේෂ ලක්ෂණයකි. අප මුලින් සඳහන් කළ ජෝර්ජ් කිට් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද විහාර සිතුවම් වලට අමතරව කැන්වසය මත තෙල් සායමින් කරන ලද සිතුවම් පිළිබඳ මීළඟට සාකච්ඡා කරමු. ජෝර්ජ් කිට් ශිල්පියාගේ තෙල් සායම් සිතුවම් විවිධ තේමා යටතේ නිර්මාණය වී ඇත. මෙම සිතුවම් සඳහා පැබ්ලෝ පිකාසෝ ශිල්පියාගේ සිතුවම් වල ඇති ලක්ෂණ
ආභාසය වී ඇති බව පෙනේ. එමෙන්ම හින්දු තන්ත්‍රයාන ලක්ෂණද මෙම සිතුවම් තුළින් දැකිය හැක. මෙම තෙල් සයම් සිතුවම් වල දැකිය හැකි අපූර්ව වූ වර්ණ භාවිතය මෙන්ම ශිල්පියාට මාවේනික රේඛා භාවිතයේද විශේෂ ලක්ෂණයකි. තෙල් සයම් සිතුවම් අතර හමුවන තවත් සුවිශේෂී චිත්‍ර විශේෂයක් ලෙස නායිකා චිත්‍ර හඳුනාගත හැකිය. චෝච් කිට් ශිල්පියා විසින් නායිකා චිත්‍ර ගණනාවක් නිර්මාණය කර ඇත. මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් කැන්වසය මත කරන ලද සිතුවම් නිර්මාණයන්. නායිකා සිතුවම් අනුරාගී බවින් යුත් ප්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීම සඳහා පුළුල් ඇස් හා පුළුල් දෙතොල් නිරූපණය කර තිබීම දැකිය හැක. මෙම නිර්මාණයන්හි අලංකාරය මෙන්ම ප්‍රකාශන ශක්තිය තීව්‍ර කිරීම සඳහාද රේඛාකරණය මැනවින් භාවිතා කර ඇත. කාන්තා රූප තේමා කරගත් නායිකා චිත්‍රවල හඳුනාගත හැකි ලක්ෂණ කීපයක් මෙලෙසින් සාකච්ඡා කරමු. මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇති අතර අනුරාගී බව දැක්වීම සඳහා පුළුල් ඇස් හා පුළුල් දෙතොල් දක්වා ඇත. නිර්මාණයේ අලංකාරය සහ ප්‍රකාශන ගුණය වැඩි කිරීමට මනා රේඛාකරණයක් භාවිතා කර තිබීම දැකිය හැක. අඳුරු මෙන්ම දීප්තිමත් වර්ණයකට සංකරණය කර වර්ණ ගන්වා තිබීමද නායිකා චිත්‍රවල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. චෝච් කිට් ශිල්පියා පිළිබඳ සාකච්ඡා කරන ලද කරුණු සාමාන්‍ය පෙළ චිත්‍ර විෂය හදාරනුමට අත්වලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.